ආයුබෝවන් සුභම සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා විඳිනේ උදෑසන සිකුරාදා දවසත් එක්කයි ඔබ දැන් එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවස බොහොම යහපත් දවසක් බවට පත් වෙන්න කියන පණිවිඩෙත් ඔන්න තියෙනවා ඒ වගේම ඒ ප්‍රාර්ථනාවක් තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට හිතන්නේ මනසින්නේ අපි හිතන පතන දේවල් තමයි අපි ක්‍රියාවට නංවන්නේ. ඉතින් අපි යහපත් දේවල් හිතුවොතින් යහපත් වචන කතා බහ කළොතින් යහපත් ක්‍රියාවන් වල නියොතුනොතින් තමයි අපිට අද දවසේ විතරක් නෙමෙයි හැමදාම බොහොම සාර්ථකව බොහොම සුන්දරව ගත කරන්නට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් සමහරක් අවස්ථා වලින් අපි මේ සමාජයේ පුද්ගලයන් දකිනවා සමාජයේ සමහරක් වෙලාවලට අපි සමාජ විරෝධී වැඩ කටයුතු කරන අනිත් අයට කරදරයක් වෙන විදිහට ජීවත් වෙනවා. සමාජයට ඒයි හරි කරදරයක්. ඒයි හරි සමාජයට බරක්. ඉතින් සමහර වෙලාවල් වලට ඒගොල්ලෝ මේ ලෝකෙන් සමුගත්තත් මේ ජීවිතෙන් සමුගත්තත් මිනිස්සු කියයි අපෝ එයා මැරිලා ගිය එකමයි හොඳ කියලා. නමුත් එහෙම වෙන්න ඕනේද? මනුෂ්‍ය ආත්මයනේ හොඳම උත්පත්තිය නේද? ඉතින් ඒ නිසා මිනිස්යෙන් විදිහට අපි මේ සමාජය තුළ ජීවත් වෙනකොට යහපත් පුරවැසියන් විදිහට යහපත් මිනිස්සු විදිහට ජීවත් වෙමු. අපි යහපත් දේවල් ක්‍රියාවට නංවමු. යහපත් වචන කතා බහ කරමු. මම හිතන්නේ මේ සමාජයෙන් අපි සමුගත්තත් සමාජය අපිව අගය කරනවා නම් සමාජය අපිව ප්‍රශංසනීය පුද්ගලයන් බවට පත් කරනවා නම් මම හිතන්නේ අපිට හිතේ සතුටින් මැරෙන්නත් පුළුවන්. මැරෙනට පස්සේ වුණත් අපිට මිනිස්සු අපිව එහෙම අගයනවා කියලා කියන්නේ එක්තරා විදිහකට වාසනාවක් වාසනාවක් නේද? ඉතින් ඒ නිසා අද දවසේ යහපත් වෙන්න කියන ප්‍රාර්ථනාව තියෙන උදෑසනින්ම ඒ වගේම ඔබ අන්නවින්දනේ උදෑසන සිකුරාදා දවසේ තරු පායන දවසක් නිතින් ඒ නිසා ඔබ ගොඩක් ආදරය කරන කලාශේත්‍රයේ බොහොම ජනප්‍රිය තරුවකට අපි අද දවසේදී ආරාධනා කරලා තිනු. ඔබ දන්නවා අපේ පළවෙනි විශේෂාංගයේ මෙගුරුපාරේ විශේෂාංගය කියලා විශේෂාංගයට යන්නට කලින් අයව හඳුනා ගන්නට කලින් බොහොම ලයාන්විත මියුරු ගීතයක් සෝදානම් කරලා තිනු. අපි ඒ ගීතේ රස විඳලා නැවතත් ඉක්මනටම මුණ ගැහෙමු.
ඒ ගීතත් එක්ක වෙනස්ම පරිසරයකට අපි හැමෝම ගියා නේද මං හිතන්නේ අද දවසේ හොඳ ජවයකින් හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසය තියෙනවා අපි හැමෝටම මේ ගීතයත් එක්ක හරි එහෙමනම් වින්දනී උදෑසන ඔබ දන්නවා මම කිව්වානේ මොකදක් ආදරය කරන කලාශේත්‍රයේ බොහොම ජනප්‍රිය තරුවකට අපි ආරාධනා කරලා තිනවා කියලා ඉතින් ඇය කලාශේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්නේ සිනමාවේ ඊට පස්සේ ඇය රංගනයෙන් දායකත්වය ලබා දෙනවා වේදිකාවට ඊට පස්සේ තමයි පුංචි තිරේ බොහෝ නිර්මාණ වලින් අපි ඇයගේ රංගන කුසලතාවයන් අත්දකින්නේ. ඉතින් මේ වෙනකොට අවුරුදු 27ක කාලයක් ඇය මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. බලන්නකො කොයිතරම් ලොකු කාලයක්ද කියලා. ඒ ජනප්‍රියත්වය එදා වගේම අදටත් එහෙමමයි. ඉතින් ඇයත් එක්ක අපි යමු ඇගේ සුන්දර පාසල් අතීතයට. ඒ නිසා අපි ආරම්භ කරමු මේ විශේෂාංගේ මේ ගුරු පාරේ. लक्षिका फोन से का आईवन सुबह दर्शन सुबह दर्शन कौन दी चाहिए थे होंदे होंदे इंगे भी लेना हम नाम आप ठंडन लगे सो लेटर में मैं सर वांधुना ने माँगी था ने माँगे शब्द कोशे वचन नाम मध्य थी मुकदे इतराम भाषा जीविते दी मटे गुड़ाक लांगे ही टपु गुरु वरे ये तुम्हाँ मैं संगीताचार्य वरे दें गुरु प्रदेशक वरे खेती तक सेवा करना पास ले संगीते कि वो हम माहिता ने सर बाद दबेला ही दिए ते कब इतनी अभी सेकर सर की ये तमा खेती एंक याने धर्म सेकर राम मावड़ सर धर्म सेकर राम मावड़ क्यों हम राम मावड़ क्यों हम को हम तो ठीका अभी आंधार ना दूर के ने राम मावड़ के ने मिस वासक मत ते कम अपे मत के डे ना मतलब नोबे संगीत शेषरे बहुम प्रवीण अपे गायन शिल्पी शिल्पी नियंत मतलब थारु निर्माण शिल्पी के दरात काटे तो कर लेती ना ने दिस मामा में महाचार सनत नंद श्री महात्म्या विचार दे डॉक्टर जयकुड़ी महात्म्या विशाल दीपिका प्रियदर्शिनी महात्म्य जगत विक्रम सिंह इंद्राणी बोगड़ आदि अपे कलाकृत गाय गायिका संगीत सफेलती गुवन श्रीलंका गुवन संस्था वादक मंडली मम सहाय वादक खटियत इन सहन वादक मंडली वर्तमान मम श्री जावदपुर अध्यापन कला प्रिय संगीत गुरु उपदेशक वे हटियत कटयुत करना एक कला कला कटयुत करो देंट मम मे चक्करे के सी डी फटया सी डी तटिया निर्माण करो मेहता पासल विद्याकर बालिका महाविद्यालय දැන් තමයි බාලිකාව මහවිද්‍යාලය කියලා තියෙන්නේ ඉස්සර මිශ්‍ර පාසල ලකුණේ මෙයා යන කාලේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි දෙගොල්ලන්ටම ඉඳලා තියෙන හොඳ කොල්ලෙක්. සර දන්නවද ඒ කාලේ හරි ප්‍රසිද්ධයිලුනේ කොල්ලන්ට ගහනවා. කොල්ල වෙන්න ටික බයයි ඉතින් මෙයා කටාරිනකොට. කටටද බය? මන්ට ආරංචියක් ආවේ හොඳට නෙලනවා කියලා අත්තපයම නිකන් වැඩ කරනවා කියලා. ටිකක් ඉතින් ඔය එයා සමානව තමයි ඉතින් මෙයාගේ ටිකක් මේ रंगपैम नाट्य श्रेष्ठ कलाश्रेष्ठ कला जीवित तीन निर्भय गति प्रसिद्ध हेम चैनल गुडक संहार चैनल कॉल कल की लसर वेडे विशेष हिरोल कल प्रोग्राम टग्गल प्रसेंटर कॉल कर बबा तम अन्न अंकल आंटी मेम अम्मी नहीं पड़ी अनवास हिरोर प्रिंसिपल प्रिंसिपल को गलो बेज पंतनायक हेसर गलोल तीरावा अरे अरे बहुत सुंदर देवाल तीन अक्षा के पास आ चाहिए अदर तीन इसको तीन सुंदर शोक रंगन शेषरे आवड़ पास में अवस्था कबील तीन यूनिफॉर्म में नव तीन पास निर्माण संबंध की हर एम मैं सर इवागे मतम सर तंडगहन वाले म्यूजिक कराने की චිත්‍ර ගුරුතුමා තනග අහනවලු ඩාන්සින් ටීචර් තනග අහනවලු ඒ කියන්නේ බොහොම মালටි ටැලන්ටඩ් මම පැත්තටම ඉතින් දක්ෂයිනේ ඉතින් ඒ වෙනස අවසානේ තෝරගත්තේ මොකද ලක්ෂික මම ඩාන්සින් තමයි කරේ මොකද මුලින් ඉඳලම ඩාන්සින් කරේ
මං අවුරුදු 8 ඉඳලා ඉස්සලම සුමිත්‍රා බොතේජු මහත්මියගෙන් තමයි මම අවුරුදු 8 දී ඉස්සලම නර්තනය හදාරන්න පටන් ගත්තේ. ඉතින් එතනින් එහාට තමයි මට පාසලත් ලැබුණේ මම විද්‍යාකර බාලිකාවට ආවේ 6 වෙනි පන්තියට. 6 වෙනි පන්තිය. ඔව් ඊට කලින් ඉඳලම මම නර්තනය අනික් පාසල්වලදීත් හැදෑරුවා. ඉතින් ඒ හින්දා එතකොට මං සර්ව දන්නේ නැහැ කොහොමද ඉතින් ඉස්කෝලේ කොහොමද තේන්නේ අර කලින් කරපු විෂයන් එක්කමනේ ඉතින්. එතකොට එහෙම කරන කාලය අතරතුරදී මම හිතන්නේ ග්‍රේඩ් 6 හරි 7 හරි වෙන්න ඕනි සර් මටත් හරියට ඒ කාලවකවානුව මතක නැහැ. මාස 3 4කට අපිට පුරප්පාඩුවක් තිබුණා මේ නර්තන ගුරුවරියකට. ඒ ඒ කාල සීමාවෙදී ඉතින් ප්‍රින්සිපල් කිව්වා මේ මොනා හරි වෙන කලා විෂයක් තෝරගන්න මේ කාලය ඇතුළතදී. ඕගලන්ට ආයි ගුරුවරයෙක් ලැබිච්චක මන් දෙන්නම් එහෙම කියලා. ඉතින් එතකොට මට චුට්ටක් ඉතින් පොඩ්ඩක් ඔය. එතකොට මම වෙස්ටර්න් බෑන්ඩ් එකේ ඉන්නවා. නමුත් වෙස්ටර්න් මියුසික් කරන්න පොඩි එකක් තිබුණ නැහැ. ඉතින් මට ඇහෙනවා දැන් සර් සිං කරනවා උගන්නනවා. ඔහොම ඇහෙනවා ඉතින් පන්තිය ළඟ යනකොට එහෙම. ඉතින් පොඩ්ඩක් එතනට පොඩ්ඩක් ඒ පැත්තට ගියා. ඒ අතරතුර මම ඉස්කෝලේ චිත්‍ර තරඟ වලට හැම එකරම මම චිත්‍ර ඉදිරිපත් කරනවා. ඒවෙන් සමහරවිට චිත්‍රපන්ති ළමයින්ට සහතික නැහැ. මගේ සහතික මට සහතික තියෙනවා. එක්කෝ සමස්ත ලංකාව මගේ චිත්‍ර තේරුණා. එහෙම එකක් මොකද්ද ලක් එකක් තිබුණා. ඉතින් චිත්‍ර සර් කතා කරනවා දැන් ඒ පන්තියේ. එතකොට දැන් මියුසික් සර් යාළුනාට පස්සේ සර් කියනවා වට හොඳට සිං කරන්න බුණා. ඔයා එනවා මගේ ක්ලාස් එකට. නමුත් හැබැයි චුට්ටක් නැඹුරුනේ චිත්‍ර වලට වඩා ඉතින් මියුසික් පැත්තට නැඹුරුයි. මියුසික් පැත්තට දැන් දැනුත් ඉතින් මං හිතන්නේ හොඳ ගායන ශිල්පිනියක් නේද සර්. සර් කොච්චර කාලයක්ද විද්‍යාකර බාලිකා විද්‍යාලේ? මං ගැන කිව්වොත් මාව හැබැයි මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දැනගත්තොත් වහාම මාම මාව එතනින් යවයි කමක් නැහැ ඒකේ බය නැහැ මං මේ මම පළවෙනිපත් වීම 1982 විද්‍යාකර බාලිකා විද්‍යාලේ තවමත් එහෙන් තමයි පරිගන්නේ ඒ කියන්නේ මේ මට ගුරු උපදේශක හම්බුණා ඊට පස්සේ 98 විතර ඔව් ඒ නිසා ඉතින් අර මාරු කිරීම කියන එකට මාව අහුන්නේ නැහැ ඉතින් අර ඊට ඉස්සෙල්ලා මාරු වීම වලදී ඉතින් මට කොහමරි යන්න දුන්නේ නැහැ ඉතින් ආපු ආව ප්‍රින්සිපල් ලා ඉතින් කමන්නේ නැහැ ඉන්නේ කියලා. ඔව්. ඉතින් එහෙම නිසා ඊට පස්සේ මම අනවසරෙන් හිටියා නෙමෙයි. දිගටම ඉතින් හිටියා එහෙ. දැන්වත් එහෙම තමයි බලන්නේ. මේ හරි ඉක්මනට මිත්‍රශීලී වෙන්න පුළුවන් නේ. ඒස කතා බහ කරන විදිහ නිසා මම හිතන්නේ ඒ නිසා වෙනදි ලක්ෂිකාගේ ජීවිතේ මෙතරම්ම මෙතුමාව සමීපතම ගුරු පියාණන් එක්ක අද්දස් එකද? ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකට මට කියපු ගමන් දැන් මම මට ගොඩක් ළඟ ඩාන්සින් ටීචර්ස් ලා ගොඩාක් ඉන්නවනේ ළඟ. නැතුනේ නමුත් මට ටග්ගල මතක් වුණේ සර් මොකද සර් මම දැන් මම ඉස්කෝලේ මියුසික් කරේ නැති වුණාට සර් හැම වැඩකටම මාව සම්බන්ධ කරගත්තා එහෙම එකක් තිබුණා මේ ඒක මන් දන්නේ කොහොමද උනේ කියන්නේ සර් සමහරවිට විහිළුත් කර කර අපිට සින්දු කියලා දෙනවා මට තාමත් මතකයි සමහරවිට මන් දුවත් එක්කත් කියනවා මේ ඔය පොඩි පොඩි කාණ්ඩ කියලා දෙද්දි අපිට මේ ලබා දෙද්දි අපිට කියන්න ඔය ස්වර එහෙම කියලා දෙද්දි විහිළුත් කරනවා ඉතින් මොනා හරි වචනයක් අල්ලගෙන ඒ වගේ ඉතින් ඒවත් එක්ක අර කොහොමත් අපේ මේ කාලය තුලදී අපි ගුරුවරුත් එක්ක එකතු වෙන්න ගැටෙන්න ඒ ආස කරනවනේ එහෙම අර අපේ හිතට දැනෙන තරමට ලං වෙනකොට එහෙම මොකක් හරි වෙන්නේ නැති සර් කොහොමත් හැබැයි පාසලේ හැම කෙනෙක් එක්කම මේ වගේ හිටියේ මං හිතන්නේ විද්‍යාකර බාලිකාවේ ඇත්තටම ලොකු මේ පිනක් සර් තාමත් ඉන්නේක මොකද තරඟ වලින් පුදුමාකාර විදිහට ජය ලබන්න ලැබුණා අපේ පාසලේ නේද සර් හැම සංගීත ආශ්‍රය ලැබෙන සමස්ත ලංකා හැම අවුරුද්දකම අපේ පාසලට සම්මානයක් නැති වෙන්නෙම නැහැ අනිත් පාසල වල එනං අය කැමතිට සර් අයි වෙලා එනවා ඒ සම්මාන ඒ පාසල් වලට ලබා ගන්න නේද සර් හරි බොහොම සුන්දර විදිහට මේ කාලය ගත වේවි ලක්ෂිකා ෆොන්සේක තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සෝදානම් වෙන්නේ මෙගුරු පාරේ විශේෂාංගෙන් පළමුව විරාමය ලබා ගන්න මේගුරුපාරේ විශේෂාංගයත් එක්ක එකතු වෙන්නට ඔයගලන්ට අවස්ථාව ලැබෙනවා. ලක්ෂිකා, දැන් ඉස්කෝලේ යන කාලේ මේ හොඳට ක්‍රීඩා කළාලු නේද? හැබැයි ක්‍රීඩා වලින් පිට පාසල් වලට ගිහිල්ලා තරඟ වලින් ජයග්‍රහණය කරාම ටීචර්ස්ලා පගාව දෙන්නත් ඕනේලු නේද? ඔය ඉතින් පගාව කියන්නේ ඉතින් අයිස්ක්‍රීම් එකක්. ඒ වගේ තමයි. ටීචර් කියනවා ටීචර් අපිට අයිස්ක්‍රීම් අරන් දෙන්න කියලා. සරට මතක ඇති ගලප්පත්ති මිස් හිටි. හරි ඔව්. මොනවද කළේ ක්‍රීඩා? මම නෙට්බෝල් වොලිබෝල් එහෙම කරා.
එක මේක සැරයක් අපි කට්ටියම එකතු වෙලා ටූර්නමන්ට් එකකට ගියා එල්ලේ ජීවිතේට එල්ලේ ගහලා නැති කට්ටියක්. ඔව් ඉස්කෝලේ එල්ලේ තිබුණේ නැහැ. නමුත් අදිසිය මිස් කිව්වා මෙහෙම එල්ලේ ටූර්නමන්ට් එකක් තියෙනවා අපේ ඉස්කෝලෙන් ඉල්ලලා තියෙනවා ටීම් එකක් මොකද කරන්න හෙව්වා. අපි කොහොමද මොනා හරි කරමු මිස් කියලා. අපි ඒක අන්ඩර් 15 හරි ඔහොම හිටියේ. පස්සේ මේ හා එහෙනම් අපි කරමු මේ මොකද කියන්නේ යහමුද කියලා හෙව්වා. මං කොහොමද ඉතින් දන්නේ මිස් කියලා දෙන්න කොහොමද දන්නේ දැන් net ball volleyball නම් අපි සතියකට සැරයක් හරි ප්‍රැක්ටිස් කරනවානේ. ඔය ෂූට් එකේ ඉඳලා තියෙන්නේ. ඕ එල් net ball team එකේ ෂූට් හැටි. පස්සේ ඉතින් මේ හා කියලා ඔන්න ගියා. දැන් අහගත්තා කොහොමද යන්නේ කොහොමද දුවන්නේ කොහොමද. තරඟ නීති රීති ටික අහගත්තා. තරඟ නීති රීති ටික අහගෙන ඒ ටීම් එකේ එක ලකුණක්වත් ගන්න දුන්නේ මම එක ලකුණක් අරගෙන අපේ ටීම් එක දින්න. හොඳයිනේ. එකම එක ලකුණක් අරගත්තා. මේ චන්ඩි කෙල්ල ඉස්කෝලේ කට් කරලා එහෙම තියෙනවද? නෑ ඉස්කෝල් කට් කරලා නැහැ. ඇත්තටම ස්කූල් කට් කරලා නැහැ. එහෙම හම්බෙලා නැහැ. එහෙම ස්කූල් කට් කරන්න අවශ්‍යතාවයක් වෙලා නැහැ. අපිට ඇත්තටම දැන් අද අපේ දරුවන්ට තියෙන නිදහසට වඩා පුදුමාකාර නිදහසක් තිබුණා අපිට නේද සර්? ඉස්කෝලේ යන්න, සෙල්ලම් කරන්නද, විනෝද වෙන්නද, එහෙම හැම දෙයකටම පුදුමාකාර නිදහසක් තිබුණා. අදේ වගේම තමයි මම හිතන්නේ පාසලෙත් ඔයාව ගොඩක් නිදහසේ නිදහස් කරලා තියෙනවා මේ අවුරුදු 16 දී වගේ කලාශේස්ත්‍රයට එන්නේ නේද? ඔව් ඇත්තටම. ස්කෝලේ ඉවර වෙලා එළියට බහිනකොට ෂූටින් යන්න වෑන් එක ඇවිල්ලා අපිට යන්න. ඔව් සමහරවිට යුනිෆෝම් එක පිටින් ස්කෝල් ඉස්සරහම අම්මා එනවා වෑන් එකේ අම්මා නැගලා එනවා. ඊට පස්සේ ඒ විරුද්ධත්වයක් තිබුණ නැද්ද? නෑ ඇත්තටම තිබුණ නෑ. එතකොට ගුණපාලස හිටි ප්‍රින්සිපල් ගුණපාල විදුහල්පතිතුමා හිටි පන්ති බාර ගුරුවරුන්ගෙන්ද එහෙම කිසිම මේ එහෙම මුකුත්ම ඒකට ඔබ්ජෙක්ෂන් තිබුණේ නැහැ සර් සර් තහනවා ඉස්සර විස්තරනේ ෂූටින් ගියාමේ ඉතින් ඒ වගේ හැමෝගෙම හරි සහයෝගයක් එහෙම තිබුණා අනිත් එක තමයි පාසලේ වැඩ කටයුතු කවදක්වත් අතපසු කරගත්තේ නැහැ ඒකත් එක හේතුවක් දැන් අද දුවට ලැබිලා තින්නෙත් ඒ තැනම තමයි අනිවාර්යෙන් මම හිතන්නේ දැන් දුවට කියන්නේ ඉස්කෝලේ මේ මැඩම් කියන්නේ ඉස්කෝලේ වැඩ පාඩු කරගන්න නැතුව net mit අත්සරණේ නේ net අත්සරණේ තියත් පෙර පාසලේ ඉඳලම කලාවට සම්බන්ධ වෙච්ච දරුවෙක් එයත් විද්‍යාකර බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න විද්‍යාකර බාලිකා සර් මුණ ගැහුණා මට මුණ ගැහුණා ඒක ගැහිලා මම මුණ ගැහිලා නිකන් හිතිලා මං ඇහුවා ඔයා එතකොට මම දන්නේ නැහැ මෙයාගේ දුව කියලා ඔව් මං ඇහුවා කාගේ හවුද ඔයාගේ අම්මා හිටියද ඉස්කෝලේ කියලා ෆේස් කට් එක තියෙන ඉතින් කිව්වා ඔව් ලක්ෂික මං කෝ ඉතින් අම්මට ගින් කියන්නකෝ සේකර සහමුණා කියලා මේ අම්මගෙන් අහන්න මං ගැන කියලා ආ සර් අම්මා කියනවලු සර් ගැන ඉතින් ඒ කාලේ මෙහෙම සර් හිටියා එහෙම කියලා අම්මා කියනවා කියලා කිව්වා සර් ගැන මං දන්නවලු එයා මාත් එක්ක කතා නොකරට එයා දන්නව මං ගැන ඉතින් මං විටින් විටින් ඉස්කෝලේට ඇවෙන්නේ ඉතින් අර රාජකාරී සඳහා යවෙනවා ඉතින් එහෙම දැන් ලක්ෂිකාක්කගේ පවුලේ පස් දෙනෙක්ලු අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි ඒ උනාට මේ ඒගොල්ලෝ නම් ගිහිලා නැහැ විද්‍යාකර බාලිකා විද්‍යාලයට ඒගොල්ලෝ වෙනත් පාසල් වලට හැබැයි අද අක්කගේ ළමයිනේ ඔයගෙ ළමයිනේ ඔක්කොම යන්නේ ඔව් අක්කගේ දුවල දැන් තුන් දෙනෙක්ම ගියේ විද්‍යාකර බාලිකාවට ඒ තුන් දෙනාම දැන් පාසලෙන් ඉවත් වෙලා ලොකු දුව දැන් හොස්පිටල් එකේ එතකොට දෙවනි දුවත් ආගමන විගමනයකටද කොහෙද මේ මෑතක ගියා ජොබ් එකට ගියා තුන්වෙනි දුව දැන් එයා කැම්පස් අවුට් වුණා දැන් ඉංජිනේර කෙනෙක් වෙලා හතරවෙනි අය ඉගෙන ගන්නවා තාම සමුද්‍ර දේවි අනිත් අර තුන්දෙනාම ඉගෙන ගත්ත විද්‍යා කරේ ආයෙද ඒ තුන්දෙනා ඉතින් හොඳ තැන්වල ඉන්නවා ඉතින් හොඳ රස්සාවල් කරනවා දැන් තුන්වෙනි අත ඉංජිනේර කෙනෙක් මේ ඊය පෙරේද පාස් අවුට් උනේ ඔයා වගේම තමයි දුවත් කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ නේද ඔව් දුව ඉගෙන මේ කටට දුවත් ඉස්කෝලේ ඩාන්සින් කරන්න ඒ උනාට එයාත් මියුසික් හැම දෙයකටම ඉන්නවා ඉස්කෝලේ දැන් ඔකෙස්ට්‍රා එකේ ඉන්නවා බෑන්ඩ් එකේ ඉන්නවා ඒ වගේ එයාත් මියුසික් පැත්තට ගොඩක් බරයි මේ වෙනකොට එයාගේ අලුත්ම සොන් එක හුත් කරා රිලීස් වෙලා තියෙනවා තාම වීඩියෝ එක රිලීස් වුන්නේ නැහැ ඉතින් එයාත් කලාවට ගොඩක් නැඹුරු වෙච්ච දරුවෙක් තමයි ඉස්කෝලේ යන කාලේමද චන්න විජේවර්ධන සර්ගේ ඩාන්සින් වලටත් යන්නේ නැහැ ඉස්කෝලෙන් පස්සේ ඉස්කෝලෙන් පස්සේ මම සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ පස්සේ තමයි චන්න අයගේ ඩාන්සින් ගෲප් එකට සම්බන්ධ වෙන්නේ කොහොමහරි කලාශේත්‍රයට සම්බන්ධ වෙන්නේ හරිය අහම්බෙන් නේද පොඩියක්ව කතා කරගන්න ඇවිල්ලා කොහොමයි ලක්ෂිකාටත් අවස්ථාව ලැබෙන්නේ අක්කා හිටියා චිත්‍රපට කීපයකම එතකොට එයාව ආපහු තව චිත්‍රපටයකට කතා කරන්න ආවා බෙනත් ජයතුංග අපේ ගෙදර ඇවිල්ලා ඉඳදී මම ඉස්කෝලේ යලා ගෙදර එනවා ඔව් ඉතින් මං ගෙට ගොඩ වෙනකොට කවුද ඉන්නවා ඉතින් ආ කොහොමද කියලා කතා කරා මම මේ අහවලා කිව්වා මට ඒක උච්චර දන්නේ නැහැ ඉතින් චිත්‍රපටි ගැන ලොකු උනන්දුවක් තිබුණේ නැහැ ඒ කාලේදී. පස්සේ කොහ මේ රඟපාන්න කැමති නැද්ද මං කොහ මං අනේ බෑ අන්තල් කියලා මං කිව්වා. පස්සේ කොහ නෑ නෑ ඔයා එන්න ඕනේ යන්න කියලා බලෙන්ම වගේ එක්කන් ගියා මේ යසපාලිත නානායකට හඳුන්වලා දෙන්න. ඊට පස්සේ ඉතින් එහෙට ගිහිලා කතා බහ කරනකොට ඉතින් තව තව ආටිස්ට්ලාත් ඉන්නවා එහෙම චුට්ටක් මට එතකොට හිතුණා මේකත් නරක නෑ වගේ. ඒකෙන් තමයි ඒ ෆිල්ම් එකෙන් තමයි මම ඉස්සරහම ආවේ දෙදෙනා සම්ලියක්.
යසපාලි නානකර අධ්‍යක්ෂණය කරේ බෙන්ජ් ජයතුංග තමයි මේ ඉවෙන්ට් එක තමයි මේකප් කරේ ඒ දෙන්නම අද ජීවතුන් අතර නැහැ ඉතින් මතක් කරනවා ඒගොල්ලන් ඒ එක අඩිතාලමක් තමයි එතන එතනින් පටන් ගන්නම දැන් මේ ඇස දන්නවද ලක්ෂිකාගේ කොණ්ඩේ නැලවෙනවා බලන්න ඉරිමි ළමයි පස්සෙන් එනවලු හැබැයි දේවලව දැක්කනම් දේවලම නතර කන්න තමයි වෙන්නේ කන්න තමයි වෙන්නේ मौलिक आर मुनाने එයාට පෙන්ලා දෙන්නේ අපිට අවුරුදු 13ක් 14ක් මහන්සි වෙන්න වෙනවා. එතනින් එහාට මුළු ජීවිත කාලෙම සැප විඳිනවද? නැත්නම් අර අවුරුදු 13 14 අපි දුක් සැප විඳලා ඉතුරු ජීවිත කාලෙ දුක් විඳිනවද කියන එක තීරණය කරන්න කියන එක. ඉතින් ඒක මගේ තුලත් තිබුණා. ඉතින් එහෙම එකක් ඇති කරගන්න ඉස්කෝලේදී මම එච්චර උනන්දු නෑ. නන්දු නෑ නෑ. ඒ වගේම තමයි ගොඩක් හොඳ යාළුවෝත් ඉඳලා තිනවා. තාමත් මං හිතන්නේ දුවත් ඉගෙන ගන්නවා කියලා කිව්ව හොඳම යාළුවෙක්ගෙන් දැන් නේද? අපි යාළුවෝ මතක් කරා. නායක දැන් අපේ සයන්ස් උගන්වන්නේ රේණුකා. ඉංග්‍රීසි මීඩියම් සයන්ස් උගන්වන්නේ. ඉතින් අපේ පන්තියෙම හිටියේ පන්තිය පළවෙනි අයා තමයි. ආයි හොල වන්න බෑ ඒ චාන්ස් එක. කාටවත් එන්න බෑ. සම්හල්ලාට මං කියන ශිෂ්‍ය නායකවකුත් උනා. හරිම බ්‍රයිට්. මම ඇත්තටම හරි සතුටින් කියනවා එක දවසක්වත් අමතර පන්තියකට සහභාගි නොවිච්ච කෙනෙක් රේණුකා කියන්නේ. එයාගේ අම්මත් ගුරුවරියක්. ඉතින් නමුත් එයා පාසලේ දෙන වැඩ කටයුතු හොඳට කරගෙන හොඳ ගමනක් ගියපු කෙනෙක්. උපාධි ධාරණියක් නේ සර්. උපාධි ධාරි ගුරුවරියක්. ඉතින් රේණුකාව පරද්දන්න බෑ. පළවෙනියා පළවෙනියාම තමයි. ඉතින් මම වෙලාවට කියනවා. ඔයා කියන්නේ එතකොට පන්ති. මම ඔයාව පරද්දනවා කියලා. මම දෙක තුන ඔහොම තමයි වෙන්නේ. හා හා නමුත් එකට යනවා. රේණුකාව පරද්දන්න. තාමත් ඒගොල්ලන්ගේ ආශ්‍රය කරනවද? ඔව් ඔව්. හා හා. දැන් දුව ඉගෙන ගන්නවා. ඉතින් හරිම හොඳම ගුරුවරියක් ඉස්කෝලේ ඉන්නේ. හොඳ ආදර්ශමත් ගුරුවරියක්. සර්ගේ ජීවිතේ ගුරු ජීවිතේ මේ ළමයින්ට සර් දඬුවම් කරලා තියෙනවද? ලක්ෂිකාර්ථ කවදාවත් දඬුවම් දීලා තියෙනවද? දඬුවම් ඉතින් දඬුවම් සංගීතයේ సౌందර්ය විෂයන් උගන්වන ගුරුවරුන් ටිකක් දඬුවම් කරන ටික අඩුයි. ඔව් දඬුවම් දෙන්නේ නැහැ ඉතින් අර සමහරවල් ඉතින් මනසෙන් ටිකක් ඉතින් හදන්න බලනවා මේ මොකද දඬුවම් දීලා අපේ විෂය කරන්න අමාරුයිනේ. දැන් ළමයට තරවටු කරලා අඬාඬ සින්දු කියන්න බෑනේ අඬාඬ සංගීත උගන්වන්න බෑ අඬාඬ නටන්න බෑනේ නේද? දුකෙන් කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් දෙන්නේ. ඒ නිසා ළමයින්ට කියනවා අපි තරහ වෙලා කරන්න බෑ මේක අපි සතුටෙන් ඉමු. අපි දෙගොල්ලෝ ඊටමත් සතුටෙන් සමීප වෙමු. එතකොට අපි වැඩ කරා හැබැයි වැඩෙත් හරියට තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. ඔව්. ඉතින් මේ විදිය ඉතින් මේ විදිය ගෝලිය තමයි ඉතින් අපේ වෙලක්තිය. ඔව්. ඉතින් සර් හිතුවද කවදා හරි දවසක මේ සර් කැමති උනේ ගොඩක් මියුසික් පැත්තෙන් ඉස්සරහට යනවද ලක්ෂිකා? එහෙම නැත්නම් දැන් රංගන ශිල්පිනියක් විදිහට ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නේ මියුසික්. මගේ විශේෂ මියුසික් නිසා ඉතින් අපි හුඟක් කැමති උනේ මියුසික් වලින් යනවනම්. ඉතින් නමුත් වැඩියෙන් සමහ හැමෝගෙම ඉතින් මේ වැඩි දක්ෂතාවය. ඔව් ඉතින් මෙයාගේ දක්ෂතාව ගොඩක් තිබුණා. නමුත් ඉතින් රංගනයේ පැත්තෙන් යනව පෙනුනනේ. ඉතින් ඒ හින්දා ඉතින් අපි ඒකට කැමැත්ත දුන්නා. ඒක දුන්නා. අපි මේ වෙලාවේ මියුසික් නැතුණත් කමක් නැහැ ගීතේ කොටසක් ගායනා කරමුකෝ ලක්ෂිකා. මටද කි මකද්ද කියන්නේ මකද්ද කියන්නේ පොඩි පොඩි කොටසක් කියනනම් ඈ ජීවන විල මෙත වැජඹින කැකුලකි රූපරවෝ යුවතී ජීවන විල මෙත වැජඹින කැකුලකි රූපරවෝ යුවතී ती मट के मिन बिंगु पेल ऐ अवटम रंगती जीवन विल मेत वेचंबिन कैकुल की रूप रवो युवती ඇතිනේ 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 වෙයි මදි තවත් තාම දිපණක් හොඳයි නේද සර් මේ අකි ඔයා මේ ඒ කාලේ ගෙදර ඉන්නකොට අම්මයි තාත්තයි ප්‍රේක්ෂකයෙ විදිහට ඉන්නවලු මේ ගෙදර නාට්‍ය කරනවලු කට්ටියක එකතුලා නේ ඉතින් හොයාගෙන යනවා මේ ඔව් අපේ ගෙදර තිබුණා ලොකු වියන්නේ නැඳ යකඩ වියන්නේ නැඳක් තිබුණා ඉතින් අර උඩු වියනක් දාලානේ තියෙන්නේ ඉතින් අර ඕකට එල්ලනවා මොනවා හරි බෙඩ් ෂීට් එල්ලලා ඕක තමයි ස්ටේජ් එක අපේ
ස්ටේජ් එක කොහොමද යන්නේ මමයි තාත්තායි ඉඳලා ඉතින් අක්කලා හත දෙන්නයි අයියලා දෙන්නයි මමයි එකතුර මොන හරි ඇඳ උඩ තමයි නාට්‍ය කරන්නේ මමයි තාත්තේ බලගෙන අම්මා තාත්තත් බොහොම කලාවට ලැබි කලාවට ගොඩක් සමීපයි නේද සමීපයි සමීපයි අම්මා අම්මත් සමීපයි අම්මා සේනවලවේ මාස්ටර්ගේ හොඳම ගෝලේ නර්තනයේ පැත්තෙන් ඉතින් අපේ තාත්තගේ තාත්තා තමයි ඔය මේ කළු බෝවිල එහෙම ටීටර් කරන්න ප්‍රසිද්ධ කෙනෙක් එයා මට නම නම් කියන්න මතක නැහැ තාත්තගෙන් හැමදාම අහගන්න ඉන්නව නම මතක වෙනවා මොකද මම එතකොට නැහැ තාත්තා සීයා නැති වෙනකොටත් ඕ මම පුංචි හැරි මම ඉපදිලත් නැද්ද කොහෙද සීයා නැති වෙනකොට ඉතින් තාත්තා මගේ නාට්‍ය බලනකොට කියනවා මම රංගපෑවේ වාට කලින්නේ කියලා මම අපේ තාත්තගේ ටීටර් වලනේ මම රංගපෑවේ කියලා කියනවා අපි බලවද කොණ්ඩේ දිගට කරල් දෙකක් ගොතලා කොහොමද යුනිෆෝම් එක ඇඳලා ඉස්කෝලේ ගියේ කියලා මං හිතන්නේ අතීතේ මතක් කරගත්තත් හොඳයි වෙස්ටර්න් බෑන්ඩ් එකේ වෙස්ටර්න් බෑන්ඩ් එක මේ පැත්තේ ඉන්නේ මේ උස එක්කෙනා දීප්ති එයා දැන් මොකක් හරි බැංක එකේ එයාත් නෙට්බෝල් ටීම් එකේ හොඳ ප්ලේයර් කෙනෙක් දැනටත් එයා ජාත්‍යන්තර මට්ටමේ නෙට්බෝල් ටීම් එකේ ඉනවා අනිත් පැත්තේ ඉන්නේ චමිලා මැද්ද ඉන්නේ මම මේ තියෙනවා මේ අපේ ඩාන්සින් ෂෝ එකක මේ කෙරෝලින් මම මේ පැත්තේ රූපිකා කියලා අක්කා කෙනෙක් මේ පාසල් යන කාලෙම සම්බන්ධ වෙච්ච එකට මේ ඉස්කෝලේ ඇතුළෙම ගත්තු පින්තූරයක් මේ අපි සමස්ත ලංකා තරඟයකට ගියපු එක මේ චිත්‍රපටයක සම්බන්ධ වෙච්ච කාලේදී ඔය ඉස්කෝලේ යන කාලෙදිම තමයි සිනාසෙන රත්තරන් චිත්‍රපටයේ දර්ශන කීපයක් කිව්වේ බොහොම පුංචි කාලේ නේද කොහොමද ඒ අද්දකේ පුංචි කාලේ මේ ඔය ඩයලොග්ස් කියද්දි එතකොට මේ මේ කැමරාස් තියෙනවා මේ වගේ සෙට් එකක් ඉන්නවා දැන් එහේ ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද දැනුනේ ඉස්සෙල්ලාම නම් වෙවුලුවා මට හොඳට මතකයි මම මට දේදුනේ සමලයක් ෆිල්ම් එකේ තමයි ෆස්ට් ෆිල්ම් එක වගේ නේ දේදුනේ සමලයක් ඒකේ මට මතකයි මම මොකද ඇප්ලිකේෂන් එකක් ගෙනහිලා දීලා මොනවා ඩයලොග් මට දෙන ටරටරට වෙවුලනවා ඉතින් චුට්ටක් වෙලා අරකට හරි ගියා ඉතින් යසපාතං කරලා එමෙ hina වෙනවා ඉතින් මම බෑ කීකේ ඉස්සෙල්ලාම ගියෙත් පස්සෙ ඉතින් ඒක කට්ටිය එකතු වෙලා ඉතින් දවසක් දෙකක් ගත වෙනකොට ඒක හරි ගියා ඉතින් දිරිහානිගේ මගේ පළවෙනි චිත්‍රපටය එතකොට නිහාල් සිල්වා ෆ්‍රෙඩි සිල්වායි වගේ ප්‍රවීණයන් එක්ක රංගපාන්න ලැබුණා බන්දු අයියා බන්දු සමරසිංහ ඉතින් ටික දවසක් යනකොට ඒක මගේ ඇරුණා එතකොට මේ උසස් පෙළට මොනවද කරේ ලක්ෂණ මම කලා විෂයන් තමයි හැදෑරුවේ කැම්පස් යන එහෙම බලාපොරොත්තු තිබුණේ නැහැ ඒ වෙනකොට නෑ එතකොට ශේෂයට සම්බන්ධ නිසා ඒ පැත්තෙන් සම්බන්ධ වුණ හින්දා සියල්ලම ඒ පැත්තෙන් මග නතර වුණා දැන් අවුරුදු 27ක් නේස කලා ශේත්‍රයක් දැකීම මේ 27 කාලය පුරාවට මොනවාද කලාවේ තියෙන බලාපොරොත්තු ඒ වගේම මේ දැන් වැඩ කළා ඇති කියලා හිතනවාද එහෙම නැත්නම් මේ දැන් රඟපෑව ඇති කියලා හිතනවාද එහෙම නැත්නම් තවමත් මගෙන් හරියට වැඩක් ගත්තේ නැහැ කියලා හිතනවාද කොහොමද එහෙම හිතන අවස්ථාන් තියෙනවා ගොඩක්ම මොකද සමහර වෙලාවට දැන් ගොඩක්මත් නිර්මාණ කලාව තුලදී ලැබෙන හොඳ නිර්මාණ අඩුයි කියන එකක් මට දැනෙනවා. ඉතින් එහෙම පහුගිය කාලේ හොඳ නිර්මාණ වලට දායක වුණා. නමුත් මට හිතෙනවා සමහර වෙලාවට මගේ චරිතය තුල මට කරන්න තියෙන දේවල් මදි වගේ. දැන් ඒක මට චරිතයක් ලැබුණාම මම හරි ආසයි ඒ චරිතය ගැන මට හිතන්න දේවල් තියෙනවා නේද? අනිවාර්යයෙන්. දැන් මේ නිකන් මේ ඉඳගෙන කතා බහ කරනවා වගේ දෙයක් ලැබෙනවට මම කැමති නැහැ. ගොඩක් වෙලාවට එහෙම දේවල් ලැබිලා තියෙනවා සමහර වෙලාවට ප්‍රතික්ෂේප කරන්න බැරි අවස්ථා වෙලා තියෙනවා එක්කෝ ඒකේ අධ්‍යක්ෂකවරයා හරි නිෂ්පදකවරයා හරි බොහොම හිතවතෙක් වුණොත් අනේ නෑ ඔයා මේකට ඕනෙමයි කිව්වොත් එහෙම අර බෑනෝ කියා රංගපාන අවස්ථා තියෙනවා. නමුත් මම හරි ආසයි ටිකක් මහන්සි වෙන්න මට ඒ ගැන හිතන්න ස්ක්‍රිප්ට් එක දෙතුන් පාරක් කියවන්න ඕන විදිහේ චරිත ලැබෙනකොට මම හරි කැමතියි. සර් සින්දු ලියලා තියෙනවද? මං සින්දු වැඩි ලියලා නැහැ මං ඒත් අර බෞද්ධ ගීත වගේ එකක් දෙකක් ලියලා තියෙනවා මේ දැන් මේ CD පටේටවත් සර්ගේ ගීපද රචනා නැහැ තරු නිර්මාණේ එක් කරලා තියෙන මං ඒ CD පටේ මං කරලා තින්නේ අර මේ චක්කරේ කියන එකේ දැන් ළමයින්ට අවශ්‍ය විදියට ගීත වලට නගලා තින්නේ ඒකේ පද රචනා ඔක්කොම මම තමයි කළේ ඒ කියන්නේ අර ඒකට අදාළ විදියට එන්න ඕන නිසා එහෙම නිර්මාණය කළා අපි හැම තරු නිර්මාණය කරපු ගීපේ කොටසකුත් ගායනා කරමුක සර් මතකද අනේ බෑ නෑ මම ගියා අතනිය උදත් තෙගින්නේ ඉඳලා කතා කරන්නේ සර්ගේ තේකනේ මේ පවුල් පස්පීම තුල ම අම්ල තාත්තල ඔක්කොම මේ කලාව සම්බන්ධයි මගෙත් තාත්තත් පාරම්පරිකව කලා ශිෂ්‍ය හිටපු කෙනෙක් තමයි අර ඒ ලක්ෂික දුව කිව්වා වගේ මේ ගමේ වැලිගම ඔව් ඉතින් මේ නර්තනංශේ ඉදිරියෙන් හිටපු කෙනෙක් මගේ අයියා ඉන්නවා රත්නසේකර අම්මා වඩු
සයිමන් නවගත්තේ මම මාත්‍රේ සුභයස ඇතුළු ස්ත්‍රී ඒ වගේ නාට්‍ය කීපයකම අයියා රඟපාලා තිනවා මේ දැන් ඉතින් ටිකක් කලාශේෂ්ත්‍රයෙන් අයින් වෙලා ඉන්නේ විශ්‍රාමයක් ගිහිල්ලා නිසා මේ ඒ වගේ ඉතින් කලා කටයුතු සම්බන්ධ පවුලක් තමයි ඉතින් අපෙත් තියෙන්නේ ලක්ෂිකාකි මේ ඉස්කෝලේ යන කාලේ මේ හැම පිළිගැනීමේ ගීතයකටම කොහොම හරි ආරාධි තමුත් එක්ක આવත් එහෙම අකිව තමයි සර් ඉස්සරහට දාන්නේ සිං කරන්නේ නේද දවසකුත් මොකක් හරි දෙයක් වුණා නේද වෙස්ටර්න් බෑන්ඩ් එකේ ඉන්න ගමන් ඔයාලට පිළිගැනීමේ ගීතයක් කරන්න සර් මතකද දෙසෙත් කියන්නු ඒ කියන්නේ ඉතින් මෙයා දැන් බෑන්ඩ් එකෙත් ඉන්නවා ඉතින් දක්ෂ ශිෂ්‍යාවක් නේ බෑන්ඩ් එකෙත් ඉන්නවා ඉතින් ගායන කණ්ඩායමෙත් ඉන්නවා ඉතින් දැන් මේ මෙයා නැතුව ඉතින් එතෙන්ට ගන්නත් බෑනේ ඉතින් මෙයා බෑන්ඩ් එකේ දැන් බෑන්ඩ් එක එක්කන් ඇවිල්ලා ඒ ගමම්මනේ තියෙන්නේ පිළිගැනීමේ ගීතේ ඉතින් දැන් මෙයාට ශග්ගාල ඇවිල්ලා ඇඳුම් මාරු කරගෙන පිළිගැනීමේ ගීතේ එන්න ඕන ඒ යුනිෆෝම් එකෙන් යුනිෆෝම් එකෙන් නේද යුනිෆෝම් එකෙන් එන්න තියුනේ ඉතින් දැන් ඒක ඉවරලා ශග්ගාල දැන් ඉක්මනින් එතෙන්ට පටන් ගන්න බලන් ඉන්නවා ඉතින් කොහොම හරි දඟලලා ඉතින් මෙයා ඉතින් ක්ෂයනේ කොහොම ආවද දන්නේ අර ඇඳුම් මාරු කරගෙන වෙලාවට ස්ටේජ් එකේ මේ ශිෂ්‍ය නායිකාවන්ගේ නොවින්දලා වැඳුම් වැඳලා ශිෂ්‍ය නායිකාවන් පැලලා ඒක ඉස්කෝලෙන් කාලේ ඉඳලා ඔය කොණ්ඩේ වගේමයි සාමනේ කොණ්ඩේ ඔයිට වඩා තිබුණා නේද ඔයාලා දිගට තිබුණා කොණ්ඩේ කාලේ හොඳට प्रसिद्धियारी ඉතින් මම පොදුවේ කියනවා හැමෝටම තෑන්ක්ස් කරලා ඉතින් ලියුම් මිටි එන්නේ මට ඒවා සමහරලාට කියවන්නේ ගෙදර කට්ටිය කියලා තමයි විස්තර කියන්නේ සමහරක් අයගේ ගෙවල් වල කාමර වලත් මේ ලක්ෂිකාකගේ පින්තූර ඕ එහෙමත් කාලයක් තිබුණා සමහර අය ලියනවා මගේ කාමරේ පුරාම තියෙන පත්‍ර වල පින්තූර කියලා මොකද හිතන්නේ ඒ කාලේ ගැන ඉතින් මම ඇත්තටම හරි සතුටුයි ඉතින් ඒ කාලය පුදුමාකාර විදිහට ජීවිතේ වින්දා කියලා හිතෙනවා අදටත් ඒ කාලේ මතක් කළා මම විඳිනවා ජීවිතේ අක්කේ සිනමාවත් එක්කනේ මුලින්ම සම්බන්ධ වෙන දැන් සිනමාවේ ටිකක් නිර්මාණ වලට හැකියාවක් වෙනවා අඩුයිනේ ඔව් ඇත්තටම ඒක මම දන්නේ මොකද හේතුව කියන්න සිනමාවෙන් පිවිසුනාට පස්සේ හැබැයි සිනමා නිර්මාණ කීපයකට කතා කරද්දි මට යන්න බැරි වුණා උසස් පෙළ හින්දා මම ඕ ලෙවල් කරන අවුරුද්ද දෙකෙන් ඉස්සලම දේ දුන්නේ සමලයක් සම්බන්ධ වුණේ ඒ හින්දා එතකොට උසස් පෙළත් එක්ක චුට්ටක් ඒ වැඩ කරන්න අමාරුයි ඒ හින්දා පොඩ්ඩක් නිර්මාණ ටිකක් අයින් කරා ඊට පස්සේ බොහොම හරීම අඩු ප්‍රමාණයක් තමයි සිනමාවට සම්බන්ධ වුණේ සුනිල් සෝම්පිරිස්ගේ සිවදාසන් අයියාගේ වගේ සුනිල් අයියාගේ සිව අයියාගේ තමයි ගොඩක්ම රෝය අයියාගේ ඒගොල්ලන්ගේ චිත්‍රපට වල තමයි සම්බන්ධ වෙන්න පුළුවන් මේ ඊට පස්සේ මේ දවස්වල මොනවද කියවෙන්නේ වැඩ කටයුතු මේ දවස්වල මුතු ඇස්ස ටෙලිනාට්‍ය ෂූටින් කරගෙන යනවා අපේ නම් ස්නේහා සබද බබානි සකිසන් සුවාරි තොකුම වරුණානේ ඔය රංගනේ දායකනි ඒ ටිකේ සම්බන්ධ වුණා ඉතින් සකිසන් සුවාරි සයන්දි පාර යන්නත් බැරි වුණා ඒ චරිතම් ප්‍රතිචාර ඒතරම් ප්‍රතිචාරකින් ඒක නම් බොහොම ආසාවෙන් කරපු චරිතයක් පස්සේ හැමෝම කියන්න ගත්තා මේකට මේ තෝරලා මරගෙන තිනවා මන් දන්නේ කොහොමද කියලා. ඉතින් මේ මාපිටික වයියාගේ අහනවා කොහොමද මේ මෙයා මරගත්තේ මොකද මේ කියලා. ටිකක් මොංගල වගේ කැරල්ලගේ කැරක්ටර්. මං කියලා ඉතින් මං සැබෑ ජීවිතෙන් මොංගලින්ද තෝරලා ගිහින්. ඒවම කියනවා නේ. නෑ ඉතින් හරි හරිම විනෝදේ වැඩ කරපු ටෙල් රටේ ඉතින් රොජයියත් ඉන්න තැන හරිම සුන්දරයි. මං දැක වේරගෙදිත් ප්‍රෝග්‍රෑම් එකක් කරද්දී එකක් බැලුවා ඒතරම්ම සුන්දර මිනිස්සෙක් රොජය සිරිලත් න කියන්නේ. ඊයත් එක වැඩ කරනවා කියන්නේ තරිම සුන්දර කාලවකවානුවක් තමයි. ඉතින් මේ දිනවල ඉතින් ඒ මේ මුතු ඇස්සෙත් එක්ක ඒ වගේම දුවගේ වීඩියෝ එකක් කරන්නත් ඕන. එයාගේ දැන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා එයාගේ සින්දුවටත්. ඉතින් ඒවත් විඳින්න ඉන්නවා මේ ටික. මේ කාලේ ඉන්නවා. හරි. එහෙමනම් මේ ගුරුපාරේ විශේෂාංගිනුත් අපිට යන්න වෙලාව ලැබිලා තියෙනසල. ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. සර්ගේ වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගම ලක්ෂිකාවට ගොඩක් ස්තුතියි. කාර්යබහුලයි. මේ හැම දෙයක් එක්කම අපිත් එක්ක එකතු වෙලා සුන්දර පාසල් අතීතේ මතක් කරන්නවට ගොඩක් ස්තුතියි. ආයිබෝන් කියලා සමුදෙන දෙනට. ආයිබෝන්. එහෙමනම් වෙනදේ උදෑසන සිකුරාදා දවසේ මේ ගුරුපාරේ විශේෂාංගෙන් සමුගත්ත තවත් විශේෂාංග ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. සූදානම් වෙන්නේ පුංචි විරාමයකට යන්න.
අයිබෝවන් සුබ උදෑසනක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ගෙවෙන්නේ සිකුරාදා දවසයි. ඉතින් මේ මිනිස් ජීවිතයේ ගෙවද්දී අපිට විවිධ තැන්වල විවිධ ස්ථාන විවිධ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සබාදහම කියන ධර්මතාවයට අවනත නොවන මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. ඒ නිසාවෙන් අපේ ජීවන ගමන ගෙවද්දී අපිට විවිධ තැන්වල විවිධ හැලහැප්පීම් විවිධ අසාධාරණකම් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය ස්වභාවය. ඉතින් ජීවිතේට යම්කිසි අවදානම් තත්ත්වයක් ඇති වුනහම ඒ අවදානමට ලක් වූ පුද්ගලයාට තවත් පිරිසක් එකතු වෙලා ඒ අවදානමෙන් ගොඩ ගන්න උත්සාහයක් දරනවා නම් ඒක අපි ජීවන මනුෂ්‍ය ජීවිතයේ ඉතාමත් හොඳ වටිනාකමක් වෙනවා. ඉතින් ඔබ දන්නවා පහුගිය කාල සීමාව ගත්තාම නිහාල් ප්‍රාන්දු කියන්නේ වසර 42කට ආසන්න කාලයක් කලාශේෂ්ත්‍රයේ ඔබට නොමකෙන නාමයක් ගෙන දුන්න පුද්ගලෙක්. ඒ පුද්ගලයා රෝගාතුර වෙලා හිටියා. දැන් යථා තත්ත්වයට පත් වෙමින් සිටිනවා. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේ අපි සාකච්ඡා කරන්න ඕන කියලා තීරණය කරා. සමකාලීන එක්කන ප්‍රවීණ රංගදර ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා ඉල්ල ඉන්නවා. ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ සනත් විජේසිංහ මහත්මයා. සහන් විජේසිංහ මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මේ ලක්ෂ්මන් මහත්මයා දැන් ඔබතුමා සමකාලීනෙක් විදිහට අපි මතක් කරමු නිහාල් මහත්මාගේ ඒ අතීත කතාවන් පොඩ්ඩක්. ඔව් දැන් අවුරුදු 42ක් කියවම සුළු කාලයක් නෙමෙයි ඇත්තෙන්ම ඔහු වේදිකා රංගනය තුළ අවුරුදු 42ක් නියලිච්ච සහෝදර කලා ශිල්පියෙක් ඒ ඊට අමතරව ටෙලිනාට්‍යවල චිත්‍රපට කිහිපයක ඉතින් මේ සමකාලීන හැටියට අපි දෙන්න එකට වැඩ කරේ නැති වුණාට සමකාලීන හැටියට අනිත් රංග ශිල්පීන් මොනවද ඔවුන්ගේ හැකියාවන් මොනවද ඔවුන්ගේ කාර්යභාරයන් අපි නරඹලා තියෙනවා ඉතින් ඒ නිසා අත වශයෙන්ම විශිෂ්ට ගණයේ නළුවෙක් එකන අද අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඉතින් අපි සූදානම් වෙනවා මේ මේ ඒ කියන්නේ ඔත්පල වෙලා හිටපු මිනිස්සය දැන් යහ තත්ත්වයක ස්වභාවික තත්ත්වයට කියන්නේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඉන්නවා. නමුත් ඔහුගේ උපහාරයක් සහ ඔහුට කරන උපහාරයක් සහ ඔහුගේ ඉදිරි කටයුතු ඒ කියන්නේ දැන් රෝගය බයිපාස් සැත්කම් දෙකකට ලක් වෙලා ඊට පස්සේ දැන් සුවතර පත් වෙමින් සිටින ඔහුට ආධාර පිණිස අපි මේ කලා සංසදයේ විසින් සංවිධානය කරනවා මේ සයිමන් නවගත්තේගමගේ ඒ කියන්නේ ඔහු පටන් ගත්තේ ජීවිතය ඇත්ත වශයෙන්ම ස්ත්‍රී කීන වේදිකා නාට්‍ය 1973 සයිමන් නවගත්තේගම ඊට පස්සේ එයා මහාචාර්ය ඉදිරිවීර සච්චන්ද ගාව ඒ වගේ ලංකාවේ විශාල මේ උත්තුංග පුරුෂය යටතේ තමයි ඔහු රංගනය සම්බන්ධලා තියෙන නිර්මාණවල ආර් ආර් සමරකෝන්ගේ කැලණි පාලම ඔක්තෝබර් 15 පෙන්නනවා මහානාම විද්‍යාලයේ නර්මන් එන්නේ කියලා මේ රසික රසිකාවියන්ට ආරාධනා කරන්නේ සයිමන් නවගත්තේගමගේ සුබ සහයත ඔක්තෝබර් 16 වෙනිදා පෙන්නනවා ඊට පස්සේ අන්තිම දවසේ ධර්මසිරි බණ්ඩාරනායකගේ ඔහු රඟපෑවපු තවත් නාට්‍යකරුවෙක් දවල භීෂණ පෙන්නනවා ඔක්තෝබර් 17 ඔහු මේ වලට සම්බන්ධ නොවුනට කැලණි පාලමෙත් ඔහු රඟපෑවා සුබ සහයසෙත් ඔහු රඟපෑවා ධර්මසිරි බණ්ඩාරනායකගේ ඒකාධිපති දවල භීෂණ සමාවෙන මකරාක්ෂය වගේ වේදිකා නාට්‍යවල රඟපාපු ශිල්පියෙක් ඉතින් මේ වෙලාවේ ඔහුට අතහිත දෙන්න ඔහුගේ මේ 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 ගිලන්ව සිටින ඔහුගේ කායිකව උත්පල වෙලා සිටින ඔහුට ඔහුගේ මේ සිත කය සිත සුවපත් කිරීම සඳහා චිත්ත ධෛර්යය චිත්ත සන්තාපය චිත්ත සතුට ලබා දීම සඳහා හොඳ අවස්ථාවක් ඔහුගේ මිතුරන්ට සහෝදර කලා ශිල්පීන්ට ඒ වගේම මේ ප්‍රේක්ෂකයින්ට අපි ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාව පැහැර අරින්න එපා ඔහුට කරන උපහාරයක් හැටියට මේක නරඹන්න ඉන්නේ කියලා. සාහනත් මට ඔය පොත පොඩ්ඩක් දෙන්න. ඇත්තම වසර 42 කාලයක් ඔබ වෙනුවෙන් ඔබව රසගැන්නු ඔහු අසරණ වෙලා ඉන්න අවස්ථාවේ රසිකයන් විදිහට සහෝදරය කලාකරුවෝ විදිහට මේ සමාජයේ වගකීමක් දරන පුද්ගලයන් විදිහට ඔහුට මේ අවස්ථාව උපකාර කරන එක ඔබ ඉතාමත් මහකු දෙයක් කියලා සලකන්න ඕනේ කියලා මතක් කරන ගම. සාහනත්මා මේ මට කියන දැන් මේ කාර්යවේදී දැන් එකතු වෙන අය දැන් අපිට මතක් කරන්න වෙනවා කොළඹ මහානාම විද්‍යාලයේ හවස 6:30ට තමයි මේ නාට්‍ය පෙන්වීමට සූදානම් වෙලා තියෙන අපි ඒක ගැන පොඩ්ඩක් මතක් කරමු. හවස 6:30ට මහානාම විද්‍යාලයේ තමයි මේ නාට්‍ය තුනම දර්ශනය වෙන්නේ 15-16-17 යන දින තුල. එක්සත් ලංකා කලා සංවිධානයෙන් තමයි ඇත්තරම මේක ඕගනයිස් කරලා කරන්නේ සංවිධානය කරන්නේ. මේකේ ප්‍රධානම සංවිධායක හැටියට ඉන්නේ ප්‍රින්ස් වික්‍රමනායක මිචෙල් ෆොන්සේකා. තමයි ඒගොල්ලෝ තමයි මේක එකතු වෙලා කරන්නේ. ඉතින් මටත් ඇත්තට මගේ සහෝදර ශිල්පියෙක් හැටියට මේ අවස්ථාව ලබා දීම ගැන මම සතුටු වෙනවා. මොකද ඔහු වෙනුවෙන් අපිට කරන්න බොහෝ දේ තියෙනවා. මගේ නිෂ්පාදනයේ පැවති වීදි පහන් කියන ටෙලිනාට්‍ය ඔහු දක්ෂ චරිත රංගනයක යෙදුනා. ඉතින් ඒ නිසා නිහල් අයිය වෙනුවෙන් අපි ඇත්තටම සැදී පැහැදී සිටිනවා මොන හරි දෙයක් කරන්න. ඉතින් අපි අද ආවේ ඒකයි. ඒ නිසා නිහල් අයිය වෙනුවෙන් කරන්න ගොඩාක් කලා ශිල්පින්ට ගොඩාක් දේවල් තියෙනවා.
ඔව් අපිට ඇත්තම රැකගත යුතු පූජ්‍යලේ ඒ නිසා අපි ආයාචනය කරනවා අපි ආරාධනා කරනවා සියලු ඔහුත් එක්ක සමගාමීව හිටපු කලාකරුවන් සහ අනිත් සියලුම කලාකරුවන්ට එකතු වෙලා ඔහු වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න ඔහු ජීවත් කරව ගන්න අපිට ශක්තිය ලබා දෙන්න අපිත් එක්ක ඉන්න අපිත් එක්ක ඇවිල්ලා අපි ඔහු ආරක්ෂා කරගමු කියලා කියන තමයි තියෙන්නේ අපි සාකච්ඡා කර කර හිටිය නිහාල් ප්‍රනන්දු මහත්මයා රෝගාතුර වීම සහ යථා තත්ත්වයට පත් වීමේදී ඔහු වෙනුවෙන් යම් කිසි දෙයක් කළ යුතුයි කියන තැනට එතෙම දැන් යම් කිසි කෙනෙක් කාලයක් තිස්සේ තවත් රසිකයන් පිරිසක් රසවත් කරද්දී කාලය අවෑමෙන් යම් යම් රෝගාතුර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් දැන් බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට එතෙම වසර 42 ඉතිහාසය කතා කර සෑහෙන වකිමක් තියෙනවා නේද ඔව් අනිවාර්යෙන්ම ඒ කියන්නේ මේ එකන්නේ ලංකාවේ කලාව දැන් මම දැක්ක ඔය පොතේ ලියලා තිනවා මේ ලිපි හතරක් ඒක පළවෙනි ලිපිය පූජ්‍ය මහඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ඊළඟට සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඊළඟට ජයලත් මනෝරත්න ඒ කියන්නේ අනිවාර්යෙන්ම මනෝ මෙතන අද හිටියනම් ලංකාවේ ඉන්නවා මෙතන නමුත් ඔහු ඕස්ට්‍රේලියාවේ ඒ නිසා ඔහුට එන්න බැරි වුණේ ඉතින් ඒ වගේ මේ මේ තවත් දෙදෙනෙක්ගේ නම් මතක නැහැ මට ඔතන තියෙනවා ඉතින් ඒ සියලුම දෙනා අත් වශයෙන් කියන්න ඕනේ නැහැ නිහල් ප්‍රනාන්දු කියන්නේ කවුද කියන එක ඉතින් සියලුම ඒ කියන්නේ මම දැක්ක අපි අත් වශයෙන්ම මේ පෙරේදත් අපි ඒ වගේ උත්සාහයක් දැරුවා මේ අශෝක අතාවුද හෙට්ටි මම මාක් සැම්සන් තවත් තවත් අපේ ශිල්පියෙක් පැරණි ශිල්පියෙක් ඇවිල්ලා හිටියා අපි හතර දෙනා විතරයි මේ නාට්‍ය දර්ශනේ බලන්න හිටියේ සැන්ඩෝ හැරිස් කියන ශිල්පියා किसीम मौल्यमे प्रतिलाभ बलापुरु नोवी नोमिले सपैव ओहुगे मे ट्रैफिक सार्जेंट नाट्य नमूत प्रचारक कटयुत वाल पड़ी बीच दुर्लखम निशा चा नाट्य नरमी फैमिल हिटी विशिपहा पनाहक प्रमाण इतवे मे मे एवगे अति नवीम सन्द सीयलुम रसिक रसिकाभ्यंट बाराय मे वगे विशिष्ट गण नलु एक्व मे पिलिगन्न विधिय सहोदर कलाकार तपित बलांगीन पहालो दासे दाहत की दवस्तु ने दें अभी सेरम दानेक इवगे मे अभी एंड अविल अतहित दील मे कलाकार सीत सन सो मगत मे आगे मे हरिदुगाई थिंग अभी फलापुरुत् अहु नवता तभी अत टेकुलाद्री ओबो रसवत्कर नवता रंग कार्या निरत सद अहुट इक्मन सूय प्रार्थना करण गमन अभी मे ආරාධනය කරන්න. ඔව් ඇතම අපි කතා බහ කරන්නේ ජීවිතයක් බේරා ගැනීම හා සම්බන්ධ කාරණාව පිළිබඳව රුපියලකින් තමයි රුපියල් 10ක් හැදෙන රුපියල් 10කින් තමයි රුපියල් 100ක් හැදෙන රුපියල් 100කින් තමයි රුපියල් 1000ක් හැදෙන එහෙම තමයි මුදල එක් රැස් වෙන්නේ. ඉතින් ඔබේ වටිනා ඔබ මහන්සියලා හම්බ කරන මේ මුදලි මේ වගේ දායකත්වයක් කරන්න ලැබෙනවා කියන්නේ ජීවිතය ඉතාමත් වටිනා අවස්ථාවක් කියලා සලකන්න කියලා මතක් කරන ගමු. සහන්මත් අපි නැවසරයක් මේ වේදිකා නාට්‍ය ටික පැවැත්වෙන දින ටික මතක් කරමු. ලබන 15 16 17 කොළඹ මහානාම විද්‍යාලයේ පවත්වන්නේ. ඇත්තටම මේකේ නිහල් අයව මම හිතන්නේ මේ වෙනකොට නැවත ඉදීමක් කරලා තියෙනවා. ඇත්තටම අපි ගරු කරන්න ඕනේ පුජ්‍යලියක්. එයා තමයි ජයන්ත ධර්මදාස මහත්තයා. ඔහු කරපු සුවිශේෂී මෙහෙවර නැත්තම් අද නිහල් අය ජීවිතුන් අතර නැහැ. ඒ වගේම තමයි ඔහුගේ දයාබර බිරිඳ ඔහු ළඟින්ම ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි ප්‍රින්ස් වික්‍රමනායක කියන අය එකතු වෙලා මේ දේ කරනවා. ඉතින් ඒ හින්දා අපි කී අපි ඇත්තටම ආරාධනා කරන්න නිහලයව ආරක්ෂා කරගන්න අපිට මේ වගේ වෙලාවකදී සීළු රසිකයන් එන්න ඕනේ. ඇත්තටම ඇත්ත වශයෙන්ම කලාකරුවන් ගත්තාම කලාකරුවන් ඇත්තටම පංගුව කලාවට අසරණ තත්ත්වයට පත් වුණාම කවුරක්වත් උදව් කරන්න ඉන්නේ නැහැ. නමුත් සමාජයක් සෑහෙන විදිහට මම හිතන්නේ සනසන සමාජයට මෙහෙවරක් කරන අය තමයි කලාකරුවන් කියන්නේ. කලාකරුවන් දෙවෙනිවන්නේ දෙවියන්ට පමණයි කියලා තියෙන යුගයක ඒ අපි අදහන විදිහට නමුත් කලාකරුවන් ආරක්ෂා කරන්න මම හිතන්නේ පවතින කිසිම රජයක් මම හිතන්නේ කිසි පිළිවෙලක් ඇතුව වැඩක් කළේ නැහැ කියලා මගේ නම් පෞද්ගලික හැඟීම. දැන්වත් අඩු ගානේ අපිට මේ කලාකරුවන් ආරක්ෂා කරන්න ජාතික වස්තුන් හැටියට ආරක්ෂා කරන්න ඉදිරියට ඇවිල්ලා පවතින රජය හරි මොන හරි දෙයක් කළොත් මං හිතන්නේ ලොකු මෙහෙවරක් වෙයි කියලා අපිට හිතෙන්නේ. ඔව් අපිට මතක් කරනවා 15 වෙනිදා කැලණිපාලම සුබ සහ යස 16 වෙනිදා දවලභීෂණ 17 වෙනිදා කොළඹ මහානාම විද්‍යාලයේ හවස 6:30ට පැවැත්වීම නියමිතයි. නිහාල් ප්‍රනාන්දු මහත්මයාට ආදරය කරන ඒ රසික පිරිසට ඔබට ආරාධනා කරනවා මේ සඳහා සහභාගී වෙන්න යම් කිසි දායකත්වයක් ලබා දෙන්න කියලා. ලක්ෂ්මණ මහත්මයා දැන් නිහාල් මහත්මයාගේ බිරිඳගේ පවුල ගත්තාම ඒත් කලාවට සම්බන්ධ පිරිසක් ඒ දායකත්වය දැන් මේ යම් කිසි කෙනෙකුට ඒ සම්බන්ධ වෙලා ඔහුට උපකාර කරනවා නේ ක්‍රමයට අපි මතක් කරමු.
මංගිතන්නේ ඔබ ලියාගත්ත එයාගේ දුරකථන අංකය මම හිතන්නේ ඒක කිව්වොත් හොඳයි මොකද මේ කවුරු හරි මේ නාට්‍ය දර්ශන සඳහා දායක වීමට කැමති පුද්ගලයන්ට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය වුණොත් ඒ නම් ඒ අංකය වැදගත් වේවි ඔව් මම මතක් කරනවා 0777 709529 නිහල් ප්‍රනාන්දු මහත්මයාගේ ආදරණීය බිරිඳගේ දුරකථන අංකය කතා කරලා ඔබට යම් කිසි හැඟීමක් තියෙනවා නම් ඔහුට ආදරය කරන ඔබට හැකියාවක් තියෙනවා යම් උපකාරයක් කරන්න දැන් කලාකරුව කියලා ගත්තාම මේ සහන් මහත්මයා දැන් ලංකාවේ දැන් මේ මේ කර්තව්‍යයට එකතු වෙලා ඉන්න කලාකරුවන් පොඩ්ඩක් මතක් කරමු මේ කර්තව්‍යයට එකතු වෙලා ඉන්නේ ප්‍රින්ස් වික්‍රමනායක තමයි ප්‍රධාන ඒ වගේ තමයි එක්සත් කලා සංවිධානයේ සභාපති මිචෙල් ෆොන්සේකා ඇතුළු සියලුම අනිත් ඇත්තරම ගත්තම දැන් එදා ඊයේ ආවේ කවුද ලස්මනේ සඳුනු ජේසිරි සඳුනු ජේසිරි ඒ වගේ එයත් එක්ක හිටියේ සමගාමීව හිටියේ ගොඩක් කලාකරු ඉන්නවා නමුත් මේ වගේ අවස්ථාවක මන් දන්නේ ඇයි ඒගොල්ලෝ ඉදිරියට ඇවිල්ලා මේ 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 නිහල්ලාගේ ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ නැති කියලා අපිට හිතා ගන්න හරි අමාරුයි ඉතින් නමුත් අපිත් එක්ක ඇත්තර මගේ නිෂ්පාදනයේක නිහල්ලාගේ රංගපෑ වීදි පහන් කියන තෙල් නාට්‍ය උ කරපේ මේවර උ කරපේ සහයෝගයට ඇත්තටම ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක් අපිට ආරක්ෂා කරගන්න ඕනෙ හින්දා තමයි මමත් අද ගොඩක් කාර්යබහුල තත්ත්වයක හිටියත් මම මෙතෙන්ට ආවි ඔව් ලක්ෂ්මන් වෙන්නත් මාත දැන් කෙනෙකුට යම් කිසි විපතක් වෙන අවස්ථාවක් කියන්න බෑ අපේ පහුගිය දේවල් ඒ දේවල් හරහා නෙමෙයි අපි හිතන්න ඕන යම් කිසි දෙයක් සිද්ධ වුණාට පස්සේ යම් ඒක රාශියක් වෙන්න තියෙනවා නේද තමයි වැදගත්කම මොකද මෙතන තියෙන ජීවිතයක් දැන් සහෝදර කලාශිල්පීන් එකතු කර ගන්න පුළුවන් යම් කිසි මුදලක් දීමට හැකියාව අපි අතර ඉන්නවා එයාට යම් කිසි ආරාධනාවක් කරන්න තියෙනවද ඔබතුමාට ඔව් දැන් පළවෙනිම දේ දැන් බිරිඳගේ දුර්කතන අංකය අපි නැවතවරක් පස්සේ කියමු ඉතින් එහෙමයි දැන් ඉස්සෙල්ලම කරන්න ඕනේ දැන් මෙයාගේ මේ බිඳ වැටලා තියෙන හිත සතුටු කිරීම මම බලාපොරොත්තු වෙන්නේ ඒක ඔව් ඒ ප්‍රේක්ෂකයෝ රසිකයෝ සහෝදර කලාකරුවෝ සියලු දෙනාම ඇවිත් අපි ඔයත් එක්ක ඉන්නවයි කියන එක ඒක ඒක තමයි අවබෝධ කරලා දෙන්න ඕනේ මොකද මට මතකයි මීට අවුරුදු 15කට 20කට විතර ඉස්සර ඔහු රංගපෑව කඩවර කියලා ටෙලි නාට්‍යයක් ඒ ටෙලි නාට්‍යයේ රංගනය ඒ කියන්නේ ටෙලි නාට්‍යයේ පසු විපරමක් කරද්දී මහාචාර්ය කාලෝපන්සේක එක්තරා මේ සම්මන්ත්‍රණයකදී පැවසුවා ඔහුගේ රංගන කුසලතාවය ඒ කියන්නේ ඒ ටෙලි නාට්‍ය ඔහු රඟපානවා නාගරික ධනවත් පුද්ගලයෙකුගේ චරිතයකුත් ගැමි ගෙදරක ඊටාම දුක්බර ජීවිතයක් ගත කරන ගැමියෙකුගේ චරිතයකුත් ඉතින් මේ දෙක එකට කරන්න පුළුවන් නළුව බොහොම විරලයි අපේ සමාජයේ ඉතින් ඒ වගේ දක්ෂයෙක් ඔබ ඔබ සියලු දෙනාම අමන්දාරයට පත් කරපු ප්‍රබෝධමත් කරපු ඒ වගේ කලා ශිල්පියෙක්ව මග හරින්න නැතුව මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා සහෝදර කලාකරුවන් ප්‍රේක්ෂකයන් සියලුම සහෝදරයින් ඔහුගේ හිතමිතුරන් ඇතුළු සියලු දෙනාම ඉදිරියට පැමිණිය යුතු වේලාවක් මේක. ඔව් ඔබට පේනවා ඇති මේ රූපය ඔබේ හිතේ කාවැදිච්ච රූපයක් ඒ නිසාවෙන් මෙතුමා රෝගාතුරව ඉන්න මේ වකවානුවේ ඔබේ වටිනා ඔබේ රටක් වටිනා දෑත් වලින් උපේන මුදලෙන් යම් කිසි දෙයක් කර හැකිනම් ඒක ඉතාමත් වටිනා වෙනවා හැකියාවක් තියෙනවා නම් ඔබට මේ නාට්‍ය සඳහා 15 16 17 කොළඹ මහානාම විද්‍යාලයේ පැවැත්වෙන නාට්‍ය සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්න කියලා මතක් කරනවා එතෙම මේ කතා කරන මට වැඩසටහන බලන ඔබට මේ සබාදහම යම් යම් තැන්වලදී යම් යම් කරදර සිද්ධ වෙන්න පුළුවන් එතනදී අපි අසරණ වුණාම අපේ මනස දුර්වල වෙනවා ඒ නිසාවෙන් මේ වෙලාවේ අපි නැවසරක් ඔබට කියනවා මෙතුමා වෙනුවෙන් ඔබට කළ හැකි යමක් තියෙනවා නම් ඒ සඳහා ඉදිරිපත් වෙන්න බිරිඳගේ නම්බර එක මතක් කරගන්න 0770709529 0770709529 ඒ වගේ ඔබ දෙපළට බොහොමත්ම ස්තුති දෙනවත් කිරීම සඳහා සහභාගී වුණාට ආයිබෝන් කියලා සමු දෙනවා දෙගින් දෙගෙන විඳින උදෑසනත් එක්ක රැඳී සිටින්න කියන ආරාධනාවෙන් කෙටි විරාමයකට යනවා दुखगिनी
सितिंदरा निरतुरे अम्मी मगे दिव्य पुरा दस मस उब मा खुशरंदरुआ दहसत दुखिनी सितिंदरा निरतुरे हिरु टीवी विंदनी उदासन सहन आरंभेदी हिरुई तर यद दवसे कौद कीर्ति पेस्कोल महात्मा ऐबोन के सुबुदासन कीर्ति पेस्कोल महात्मा दें उभतम दें दस मस गीत गायन करादी दें अभी वटा हिटपाय अभी विनम तनक अरगने मेलोके सरगम पद निशे मे सप्त स्वरे भीवन संगीत रटा वन ये गीत पद रचने ये हंडिंग तमय मे देवा निर्माण करें ඉතින් මේ රසය මේ රසය කියන දේ ගන්න නිවැරදිම අය එකතු වෙන්න ඕනද ගායනය වාදනය ඊටමතර ගීත රචනය දැන් ප්‍රවීණයම එකතු වෙලා මේ මේකේ නිර්මාණය කරන්න ඕන කියන තැන ඉන්නවද නෑ සගා ප්‍රවීණවම කියන එක නෙවෙයි තියෙන නිර්මාණශීලීත්වය තමයි තියෙන්න ඕන ඒ කියන්නේ ඒකට බලපාන්නේ වයස නෙවෙයි තමාගේ තියෙන නිර්මාණ ශක්තිය तम के मनसट अतुने संकल्प याकने संगीत संगीत हदारप के हो तंग पदमालाव्ञान निसंदीन कव्यम पटांगत के हितटे नदहस इवगेम गायन याम किसी है कि आवक्तन के मे कीपदन इकतुला एक अरमुना वेन्वेन याम किसी निर्माण करांड
හිතක් පහළ වුණොත් ඒ තුල වෙන නිර්මාණ දැන් උදාහරණයකට මෞගුණ ගීතයක් නම් මේ ගීතය ඒ ඒට සුදුසු පදමාලාවක් වෙනවා මෞගුණ පිළිබඳව කියන කියවෙන හොඳ අර්ථාන්විත පද රචනයක් විය යුතුයි ඊට පස්සේ ඒට සුදුසු තනුවක් ඒට යෙදිය යුතුයි ඒ වගේම ඒට සුදුසු සංගීතමය රටාවක් ඒට තුල තිබිය යුතුයි මේ සියල්ලක් සමගම නිර්මාණය වෙන මේ අජීවි වස්තුවට ජීවියක් ලබා දෙන්නේ ගායකයා විසින් ඔහුගේ කටහඬ තුලින් ඔහුගේ ගායනය තුලින් ඔහුගේ හැඟීම් තුලින් ගීතයට පණක් දෙනවා මේක තමයි ශ්‍රාවකයාගේ එහෙම නැත්නම් ප්‍රේක්ෂකයාගේ රසිකයාගේ අසන්නාගේ දේශවන් වලට ගිහිලා හදවතුල තැන්පත් වෙන්නේ එතකොට තමයි ඒකට ඒ ගීතයට යම්කිසි ජීවයක් ලැබෙන්නේ ඉතින් මේ නිර්මාණය කරන්න හැමෝගෙම ඒ සිතුවිලි ඒකාකාරී වෙන්න ඕනේ එක සිතුවිල්ලක පාළ වෙන්න ඕනේ ඒ සේම් වේව් ලෙන්ත් කියලා අපි කියන්නේ එහෙම වුණොත් තමයි නිර්මාණය සාර්ථක වෙන්නේ ඉතින් මෞගුණු ගී වේවා දේශාභිමානි ගී වේවා ආදර ගීත වේවා ඒක විරහ ගීත වේවා මොන ගීතයක් ගත්තත් ඒ නිර්මාණයට දායක වෙන ශිල්පීන්ගේ තියෙන මානසිකත්වයේ උඩ ඒ ගීතේ නිර්මාණය සාර්ථක වෙනවා නොයසේ නම් වෙන්නේ එක පැත්තකින් විතරක් තමගේ දැන් ඔයාට සංගීතඥයෙක් නේ ඔයා හිතන දේ ගීත රචනයේ තිබුණ නැත්නම් එහෙම නැත්නම් ගායකයාගේ ගීතේ හරියට ඒ අදහස තීව්‍ර වෙන ලෙස ගායන නොකරුණා නම් ඒක සාර්ථක නිර්මාණයක් වඩ පත්වන්නේ නැහැ. ඔව් මේ 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 මට අමතකුණා පටන් ගද්දී ඔබතුමාට සුබ පතන්න බැරි වුණා. සුබ පතනවා ගායක ගායක සංගමේ ඔබතුම සභාපති ධූරේ දරුවා නේද? ඔව් දැන් මේ සති දෙකකට ඉස්සර තමයි පත්වීමට ලැබුණේ. දැන් මේ ගායක ගායිකා සංගමේ කියන්නේ අදයේ පටන් ගත් එකක් නෙවෙයි අවුරුදු 25ක් සපිරෙනවා ලබන 2016 ජනවාරි මාසේ 29 වෙනිදාට මගේ උපන්දින දවසට. ඉතින් 91 තමයි මේක ආරම්භ කරේ ඒ එතෙක් මේ පහුගිය කාලය තුල යම් යම් වැඩ කටයුතු කරා. නමුත් සමහර කාලවල මේක සංගමේ කටයුතු අක්‍රීයව තිබුණා. නමුත් දැන් වසර 6-7කට පෙර ඉඳලා නැවත වරක් සජීවීව මේ වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා. ඉතින් මම මේ පත්වීම ලැබුවට පස්සේ මගේ යම්කිසි බලාපොරොත්තු තියෙනවා ගායන ශාස්ත්‍රය වෙනුවෙන් සහ ඒ හරහා අපිට සමාජයට කර හැකි යුතුකම් අපින් විය යුතු ඒ පිළිබඳව අපි යම් යම් වැඩපිළිවෙල කරන්න මගේ කාලය තුළ ඉතින් ඒ පිළිබඳව මම සැලසුම් කරමින් සිටිනවා දෙවන්ත ප්‍රසංගයක් සංවිධානය කරනවා ජනවාරි මාසේ 31 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ගායක ගායිකාවන් 100ක් පමණ සහභාගී වෙනවා. ඉතින් මෙවැනි කටයුතු වලින් අපි යම්කිසි ස්ථාවරයක් සංගමය තුලත් ඒ වගේම අපිට රටට සේවයක් කරන්න පුළුවන් පාරකුත් හදාගන්න අදහසක් තියෙනවා. ඔව් තවත් විස්තර අපිට කතා බහ කරන්න තියෙනවා. කිටි විරාමයකට ගිහිල්ලා වෙලා නැවත සැරයක් හමු වෙමු. गयुगी हसावे मां
අවිකාරී සින්දු කියනාලනේ නුඹතෝරේ කෝකිලා මදිපාරුයි යන්ට යනවා ශිල්පිනිය කවිකාරිය නේ ඔබතුමා තනියම ගායනා කරා මේ ගීතයේ මේ විවිධ අය විවිධ අර්ථ නිරූපණ කරන මොකද සැබෑ අර්ථය සැබෑ අර්ථය ඇත්තටම මේ ගීතේ පද රචනාව සමන් චන්ද්‍රනාත් වීරසිංහන්ගෙන් ප්‍රවීණ ගීත රචක එතුමා පුංචි කාලේ මේ ගමේ පානදුරට පොඩ්ඩක් කැපැත්තේ ටිකක් ගමක මේ අයිකුන්ටක අර පවුල් වෙනවනේ ඉතින් ගමේ කොනක තමයි මේ ගෙවල් හදාගෙන ඉන්නේ ඉතින් ඒක මේ पाउल के हिटल रूमत खावा सामान्य सती लाइन पार दी कुमारी कथाभा अदाशक्ति युवती आत्मी बलती कुछ सिद्धवी कैसे नम अवस्था यागे हितटाप अदाशक्तमें बहुकालिक लीलती गीते थिंग ये काल मेहम गमक मे मे वैकुंठ कांतावा कि नगर कि तरुणे अत्र अतुन दिब्बाक्तम अतट नी कथा तेम आलती थिंग ये पुंची सिधुवी मलतम मे समय मे कथा लीलती कथा मे सत्य कथा अदद इसल හරි දැන් මේ කීතේ මම සමහර දබතුම මෙතන ගීත ගායනා කරනවා සමහරුන්ට ගීත ගායනා කරන්න අර සමහරක පොඩි කික් එකක් වෙන්න ඕන කියලා කියනවනේ සම අපි දන්නවා සමහරු කියනවා මද්ද පානය කරාම ගීත ගායනා කරන්න අමුතු මේකක් එනවා කියලා මේ මේවා ඇත්තද ඔබ මේ 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 එක පැත්තෙන් ගත්තාම ගුරුවරෙක් ඔබ ගොඩක් දෙනෙක්ට ගුරුහරුකම් දෙනවා මේ මේ මේක ගැන අපි කතා කරමු ඇත්තම සකා මේ මන්න එක කිසි සේත්ම අනුමත කරන්නෙත් නැහැ පිළිගන්නෙත් නැහැ මොකද එහෙම වුණොත් තමාගේ තියෙන සාමාන්‍ය හැකියාව තවදුරට බාල වීමක් එමෙතන දුර්වල වීමක් තමයි වෙන්නේ එතනදී මානසිකව තමයි අර දැන් චකිතයේ සබකෝලය මේ තියෙන අර නිකන් අර ස්ටේජ් ෆී එහෙම නැත්නම් අර බය ඉස්සරහට යන බය ගතිය මේව නැති වෙන්න තමයි හුඟක් වෙලාවට ඒ වගේ දේවල් මද්ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න. ඒ වෙනකොට ගායනයේට මේ ලොකු හයියක් ලැබෙනවාවත් එහෙම නැත්නම් එතෙන්ට මේ ලොකු ප්‍රාණයක් දෙනවා කියලා කිසිසේත්ම කවුරුත් කියලා නැහැ. ඒ කියන්නේ මේ මේක විද්‍යාත්මකවත් නැහැ.
සාමාන්‍ය නැහැ මානසික රෝගීන් තමයි මේ මේ වැඩේට පෙළඹිලා තින්නේ මගේ අදහස ඒකයි මොකද සාමාන්‍ය විදිහට ඉන්නකොට දැන් අපි මේ උදේ පාන්දර නැගිටලා හොඳට මූණකට හොදලා උදේට කෑම කාලා ඇවිල්ලා මේ ඉන්න මෙතන ඉතින් මේ සින්දුව ලස්සනට ගියා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි මම මොකක් හරි මද්‍රව්‍ය පානය කරලා මෙතෙන්ට ඇවිල්ලා සින්දුකුත් මම පියවි මගේ සිහි කල්පනා වෙනස් වෙනවා මම කතා කරන ස්වරය වෙනස් වෙනවා මගේ ගායනයත් වෙනස් වෙනවා මේ සියල්ලම වෙනස් වෙනවා ඒතකොට ඒ සාමාන්‍ය ස්වභාවික දේ නෙමෙයි එතන දෙන්නේ තාත්වික නේ අතාත්වික දෙයක් ඉතින් ඒකට යන්නේ ඒකට බය කෙනා කෙනෙක් තමයි මගේ අදහස තියෙන්නේ ඒක නිසා හොඳම දේ තමයි සාමාන්‍ය විදිහට මේ දේවල් කරන එක. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම අපි මේ තරුණ පරපුරට කියන්නේ මේ අපේ ගායන ශිල්පීන් අපි හිටපු පහුගිය කාලේ හිටපු සහ තාමත් ඉන්න සමහර අය ඉන්නවා. ගොඩාක් මද්රව්‍ය වලට මද්රව්‍ය කියන්නේ මත් පැනට ලොල් වෙලා තියෙනවා මේ සංගීතයත් එක්ක බොහොම බද්ධ වෙච්ච විශයක් හැටියට තමයි මිකන් මේ මීවිතයි ගීපොතයි කියලා කතාවක් තියෙනවනේ. ඉතින් මේ සංගීතය කරන්න මේ මීවිත ඕනේ කියන. නමුත් ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදි. ඒක අවශ්‍ය නැහැ. ඒක නැති තරමට තමයි වැඩේ හරියට කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ තරුණ පරපුර හිතට ගන්න ඕනේ මේ වැනි සමාහට අපි හිටපු ශිල්පීන් අකාලේ මිය ගියා. මත්පැන් අධික ලෙස මත්පැන් පාවිච්චි කිරීම නිසා. ඒගොල්ලන්ගේ ජීවිත කාලය කෙටි වුණා. මේ වගේ ආදර්ශයට අරගෙන තමන් හරියට හැදෙන්නොත් ඉතින් අපි මේ ශේෂ්ඨට එනකොට මම නම් ඒ ආදර්ශයට ගත්තා. අරගෙන මම ඒ සියල්ලෙම වැලකිලා හිටියා. මම දන්නා කාලේ මම අධික දුම්පානෙට යොමු වෙලා හිටියා. හැබැයි මට ඒක තේරුම් ගත්ත පස්සේ දැනට අවසාන 30කට කලින් මම ඒක මගේ තරුණ වයසේදීම මම ඒක නැවැත්තුවා. ඉතින් ඒත් එක්ක මට ලොකු වෙනස්කම් මගේ ජීවිතේ සිදු වුණා. ඒ කියන්නේ මගේ රූපේ වෙනස් වුණා, මගේ හැකියාව වෙනස් වුණා, මගේ උඟුර ඊට වඩා බොහොම ගායනයට බොහොම මේ ඒ කියන්නේ මට කියා ගන්න බැරි දේවල් පස්සේ මට ගායනා කරගන්න පුළුවන් ශක්තියක් ඇති වුණා. එතකොට මගේ වියදම අඩු වුණා, මගේ සාක්කුවට සල්ලි ටිකක් ඉතුරු වුණා. ඉතින් මේවත් එක්ක අනවශ්‍ය මිත්‍රයෝ සම්බන්ධ වීම අඩු වුණා. මොකද එතකොට අපි ඒ සංගමෙන් පොඩ්ඩක් ඈත් වෙනවා. ඉතින් මෙවැනි දේවල් ඇත්තටම පුළුවන් තරම් මේ තරුණ පිරිස දැන් හිතා ගන්න ඕනේ අපි ජීවිතේ අපි හොඳට ගෙවන්න නම් මේ වයින් යම් කිසි විදිහක අපේ සීමාවන් අපිට ඇතුල් කරගන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ මම ලබාගත් අත්දැකීම. ඔව් මේ ඒ නිසාවෙන් තමයි එදා දැක්කපු කීර්තිපස්කෝ අදත් ඒ රූපයෙන් අපිට දකින්න ලැබෙන්නේ. ඔබතුම අපූර්ව කතාවක් කිය විරුද්ධ අදහස් ප්‍රකාශ කරන්න ස්තුතියි. ඊළඟට මම කැමති ආරාධනා කරන කඳුළු ඉතින් සමාවයන් ගීතයට. හොඳයි ගායනා කසො කඳුළු ඉතින් සමාවියන් අපි විඳිමු අද හවසට මගේ ගෙලෙත් siriyahani tanirakinna kandulle kitin samaviyan appi vendimu adu havesitu mage ge pelitu enava siriyahani tanirakinna ගිපෙලිත් එනවා
ग्रामीण अनुतर नवसर किरुतर वेडसरना तेक उब संबंध इन्े तब तीना किपैकीनो कीर्ति बेस्कूल महात्मा समीनो अब दबतुम कालेक् विदेश गतवेला इंदे कंदुले तीन समाव गीते मुलांका जान प्रियम इदिट मनवा निर्माण इट पास गीते දැන් සග මේ මම මේ කඳුල ගීතයේ දෙවෙනි කොටස එහෙම නැත්නම් දැන් අර ආදරවන්තිය ගේනවනේ විවාහ වෙලා ගෙපලට කැඳවාගෙන එනවනේ ඊට පස්සේ ඒ දෙන්නගේ අතර සංවාදයක් ඒ කියන්නේ ස්වාමියා බිරිඳයි අතර සංවාදයක් හැටියට ගීතයක් නිර්මාණය කරා මේ ගීතය මේ සජිත් රාජපක්ෂ තමයි තනුව නිර්මාණය කරේ ඉතින් ඒ මෙලඩි එකම තියෙන්නේ කියන්නේ වෙනස් තනුවක් මම මේක යුග ගීතයක් නෙළු අධිකාරියත් එක්ක තමයි මේ ගීතය ගායනා කළේ ඉතින් ඒක ඇත්තටම ඊයේ තමයි මට මේකේ වැඩේ ඉවරලා මට මම ඇහුවේ ඉතමත් ඉක්මනින් මාධ්‍ය වලට ලබා දෙනවා ඉතින් විෂුවල් එකක් කරන්නත් බලාපොරොත්තු ඉන්නවා ඒ අතරතුර තවත් ගීත කීපයක් කරා ඉතින් ඒවත් හෙට අනිද්දා වෙනකොටම ඉවර වෙයි වැඩ හරි අපි දැන් කඳුලින් තින් සමාවයන් පස්සේ තව දවසක්නේ මේ ගීතේ මේ වෙලාවේ ආරාධනා කරලා කියනවා කිම් ඇතරම හිරු ටීවී එකෙන් තමයි මේ ගීතේට ගොඩක් ජනප්‍රියත්වයක් ලබා දුන්නේ ඉතින් මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා හිරු ටීවී නාලිකාවට මේ ගීතේට දැඩි ප්‍රචාරයක් ලබා දුන්න ඒ වෙනුවෙන්
මද පවනේ මුසු කෙරුවේ යලිනේ නා මතක උපේ නිදි පෙදුරේ ගෙවෙන පේ සිහි කෙරුවා සුවඳ උදේ ජීවිතේ සිකුරාද දවසේ හිරුයිතරු වැඩසටහනට ලැබෙන කාල සීමාව ඉවර වෙලා යනවා. තවත් අපිට කෙටි කාලයක් තියෙන්නේ. කීර්තිපැසික මහත්මයා අපිට කියන්න දැන් මේ ඔබතුමා ගායක ගායක සංගමේ සභාපති ධූරය දරනවා. දැන් ඇත්තෙම අසරණ වෙච්ච කලාකරු වෙනුවෙන් යමක් කරන්න තියෙනවා නේද? ඒක ඉතාමත් වැදගත්. ඒ වගේ වැඩපිළිවෙල මොනවා හරි වෙනවද ඉතින්? අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක විශේෂම වැඩපිළිවෙලක්. මොකද දැන් අපි දන්නවා විශ්‍රාම ගීපු කලාකරුවන් ඒකට ශේෂ්ත්‍රයෙන් දැන් ගායනා කරන්නට නොහැකිව ඉන්න අසනීප වෙලා ඉන්න වෙන ශිල්පීන්ට ඇත්තටම පිලිසරණක් නැතුව ඉන්න තත්වයක් තියෙන එක පුංචි ආධාරයක් ලැබුණත් ඒක බොහොම නිකන් සුළුම මුදලක් ඒක ජීවත් වෙන්න ප්‍රමාණවත් මදි. ඉතින් අපි ඒ වෙනුවෙන් අර මුදලක් පිහිටවලා ඒකෙන් ලැබෙන පොලියෙන් එහෙම නැත්නම් ඒ ලැබෙන ප්‍රතිලාභයෙන් කොටසක් අපි මේ කලාකරුවන් වෙනුවෙන් වෙන් කරන්න අදහසක් මගේ තියෙනවා. අපි ඒකේ මූලික අඩිතාලම දැන් මේ මේ මගේ කාලය තුල දියත් කරනවා. දැන් ප්‍රවීණියොත් එක්ක එකතු වෙද්දී අර තාරුණ්‍ය නියෝජන කට්ටිය පොඩ්ඩක් ඈත් වෙන්න හදයි එහෙම වෙන අවස්ථා තිනවා වෙලා තිනවා. දැන් ඒ කට්ටියත් මේ මේ එකතුවට ගත්තොත් හොඳයි නේද? ඇත්තටම ගායක ගායිකාවන් කියලා අපි වෙන් කරන්නේ ප්‍රවීණෝද නවකෝද කියලා. ගායකයෙක් ජනප්‍රිය වුණොත් ඔහු මේ සංගමයට අනුයුක්ත කරන්න පුළුවන්. ඒක නිසා අනිත් එක දැන් හැමදාම අපි ප්‍රයෝණේ ප්‍රවීණෝ කියලා හැමදාම අපිට ඉන්නත් බෑ. ඔව්. දැන් ප්‍රවීණෝ කියලා හැමදාම අපි මේ 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 වැඩ නියුතු වෙන්නෙත් නෑ. මොකද තරුණයෝ ඊළඟට මේක බාර ගන්න ඕනේ. එතකොට ඒ අයවත් මේකට සම්බන්ධ කරගත්තොත් තමයි මේකවලන්ටත් මේකේ තියෙන වගකීම් දැනෙන්නේ. සහ ඒ අයත් මේ ඒ එකමුතු වෙලා
मे शेस्त्रीय तीन अभिवृद्धि सदा शेस्त्रीय वेणुन कपेल वेडकर नोनी एक अभी एक संबंध करोन अनिवार्य थिंक एटत्म आराधना करण अभी लघु महासभा पवत्न मे मस विशी हम मे बोधवसे थिंक एट मम आराधना करना सीन गायक गायक अंत अविल संघ मे साजिक नत अविल अभीला मे इधर वेड पीलिवल्ट सहायक दवा अभी वेणुन अभी नगे सीट मुखिल मंगित आदर अभी कलाशिल्पीन गायन शिल्पीन विशेष आराधना करना एन के विशी हम मे पिल वेडिद्रो विस्तर अभी दूरकथन गुड़ संघ मे आगे आराधना दिल दुनिया